2022 වර්ෂයේ ඔබගේ ඒ අපේක්ෂාවන් මුදුන්පත් වන වර්ෂයේ ඔබගේ ජයග්‍රහණයන් කරා පියමනින වර්ෂයේ ඔබගේ ජීවිතේ බොහෝ දේ වෙනස් වන වර්ෂයේ ඉතින් 2022 විදිහට ඔබට උදා වෙන මේ වර්ෂය තුලදී ඔබගේ ජයග්‍රහයි සිතුම් පැතුම් සියල්ලම ඉෂ්ට සිද්ධ වෙන ඔබගේ ආර්ථික අරමුණු සියල්ලම සාර්ථක වෙන බොහොම සුබදායි වසරක් වෙන්නටයි ප්‍රාර්ථනා කරන්නේ පළමුවෙන් එහෙනම් අපි මේ පලාපල කතරේට යොමු වෙන්නට මත්තෙන් අපි ඔබට යම් මතක් කිරීමක් කරනවා මේ 2022 වර්ෂයේ පවතින ඔබගේ විවිධ නැකත් සාදා ගැනීම අවශ්‍යතා නම් සාදා ගැනීම අවශ්‍යතා නිවාස දෝෂ පරීක්ෂා කර ගැනීම අවශ්‍යතා ඉතින් කේන්දර පරීක්ෂා කරගන්න විවිධ අවශ්‍යතා තියෙනවා ඉතින් ඔබට මේ සඳහා විවිධ පුද්ගලයන් වෙත විවිධ පොලිම් වෙත යන්නට සිද්ධ වෙනවා ඉතින් මේ සියල්ලම ඔබට පහසුවෙන් කරගන්නට පුළුවන් මේ තිරේ දිස් වෙන අංකයට ඔබට WhatsApp පණිවිඩයක් යොමු කිරීම තුලින් ඉතින් අපි බලමු 2022 වර්ෂය ඔබට බලපාන්නේ කොහොමද එහෙම නැත්නම් ඔබට ඇති කරන ඵලයන් කොයි විදිහට මේ තියෙනවා ග්‍රහ යුද්ධයන්ගේ රාශියක්ම තියෙනවා ග්‍රහණ රාශියක්ම තියෙනවා ඉතින් ඒ සියල්ලම අපි මුසු කරලා ඔබට කැටි කරලා ඔබගේ ලග්නයට කොහොමද බලපාන්නේ කියන කාරණේ අනාවරණය කරන්නට යන්නේ ඉතින් ඒ සඳහාත් යන ගමනේදී ඔබට මතක් කරන්න ඕනේ මේක අපි ලග්නය අනුව අනාවරණය කරාට මේක ඔබගේ ජන්ම පත්‍රය අනුව ඒ කියන්නේ ඔබ උපන් දිනේ උපන් වෙලා උපන් ස්ථානය අනුව මේ පලාපල කතනේ සමහරට වැඩිපුර ලැබෙන්නට පුළුවන් එහෙම නැත්නම් අඩුවෙන් ලැබෙන්නට පුළුවන් එහෙම නැත්නම් වෙනස්ම ආකාරයකට ලැබෙන්නට පුළුවන්. ඉතින් ඒ පිළිබඳවත් ඔබ විශේෂිත අවධානයක් උනන්දුවක් යොමු කරලා මේ පලාපල කතනේ ශ්‍රවණය කරනවා නම් වඩාත්ම උචිත වෙනවා. ඉතින් අපි බලමු ග්‍රහ ගෝචරයත් එක්ක කොයි විදිහට තියෙන්නේ මේ 2021 ජනවාරි 1 වෙනිදා පෙරවරු 6:22 ට අදාළ තත්කාල කේන්ද්‍රයට සම්බන්ධ කරලා මේ තත්ත්වයන් කොහොම තියෙන්නේ කියලා කාරණේ. යෝගය ගණ්ඩ, කරණය වණිජ, දිනය සෙනසුරාදා. එතකොට මේ තත්කාල කේන්ද්‍රය පිළිබඳව නිරීක්ෂණය කරනකොට 22 වෙනි දීර්ඝානාධිපති විදිහට පෙන්වන කරන කුජ ග්‍රහය ඉතින් ඒකත් එක්ක 64 නවංශාධිපති කුජ ග්‍රහය බාධක ග්‍රහය බුධ තත්කාල කේන්ද්‍රයේ මාර්ග ග්‍රහය ශනි ඉතින් මේ ආකාරයට විවිධ පිහිටීම් අපිට මේ කේන්ද්‍රයේ තුල හඳුනා ගන්නට පුළුවන් ඉතින් මේ පවතින ලග්නය දීර්ඝානීය නවංශ ත්‍රිංශාංශක සප්තාංශක आदि द्वादशांशक आदि सियलुम कारण पिलिबंद अभी विशेषित अवधान यम करलाय ओबट मे कारण कील समक भावकेंद्रे बलदि ये भावकेंद्रे स्थानगतवी कोय्याकारद वेन्नेकिन कारण पिलिबंदवत् अपि सुविशेषीव आवरणे करलतम मे फलाफल कथने ओबट इदिरिपत् करन समगम विभायान इन्न स्वभावयन् तिनो दैन उदाहरणयक् विदिहट रवि धनुवे मित्रो पोसलनेकते देवनपादे गमनावस्थावे सिकुरुगेनेकतक ඒ උපතත්ත්වේ පෙනෙන චන්ද්‍රය ඉතින් මේ ආකාරයට මේ සියලුම ග්‍රහයන්ගේ ස්වභාවයන් විශ්ලේෂණය කරලා තමයි ඔබගේ ජන්ම නැකතට අනුව මේ තත්ත්වයන් අපි විශ්ලේෂණය කරලා තියෙන්නේ සහ හරි ගස්සලා තියෙන්නේ. ඉතින් ඒ සමගම තමයි අපි ඔබට මේ පලාපල කතනේ ඉදිරිපත් කරන්නේ. ඉතින් ඒත් සමගම කියන්නට ඕනේ මේ ලග්නයන් අනුව විවිධාකාරයේ තත්කාල කේන්ද්‍රයන්ද මේෂ ලග්නයට අපි බලුවොත් එහෙම තත්කාල කේන්ද්‍රයේ බලුවොත් එහෙම පළවෙනි භාවයේ උදේ භාවයේ ඉන්න යුරේනස් ඉතින් මේ ආදී විදිහට අපි සියලෝම වෘෂම ලග්නය බලවත් එහෙම හත්වන භාවයේ දිනන භාවයේ චන්ද්‍ර කුජ කේතු ඉතින් මේ ආකාරයට මේ සියලෝම පිහිටීම් පිළිබඳව අවධානය යොමු කරමින් සහ ඒ පිළිබඳ විශ්ලේෂණය කළා තමයි ඔබට මේ ලග්න 12ට අදාළව අපි පලාපල විශ්ලේෂණය කරලා තියෙන්නේ. ඉතින් අපි එහෙනම් බලමු ඔබගේ ලග්නයේ කොයි විදිය තත්ත්වයක්ද මේ තුල ඇති කරන්නේ කියන කාරණේ. කුම්භ ලග්න හිමියන්ගේ අපි බලමු ධනිය තත්ත්වය කොහොමද කියන කාරණේ පළමුවෙන්. ධනුවේ 11 ඒ කියන්නේ 11 වෙනි කියලා කියන්නේ අපේ ආදායම් ලැබෙන තැනනේ. ඔන්න ආදායම් ලැබෙන තැන රවිගේ තැන්පත් වීමක් තියෙන්නේ. රවි කියලා කියන්නේ ගින්දර ගහයි. ඉතින් ගින්දර ගහයේ තැන්පත් වීමත් එක්ක මේ අයස්ථානයේට බලය ලබා දීමකුයි ඔන්න රවි කරන්නේ. එහෙනම් ඊටාම හොඳ තත්ත්වයක් වෙන්නට ඕනේ නේද? අයස්ථානයේට බලය දෙනවා නම් රවිගෙන් ගහලව රජුරු ඇවිල්ලා එහෙනම් ඔබට සුවිශේෂී වසරක් බවටයි කුම්භ ලග්න හිමියන්ට කියන්නට වෙන්නේ. ඉතින් විශේෂයෙන්ම රාජ්‍ය අංශයේ ආදායම ඔබට ඒත් එක්කම රාජ්‍ය අංශයට අලෙවි කිරීම තුළින් ඉහළ ලාභයන් වල තියෙන ඵලයන් ඔබට හිමි කරන බොහොම වාසනාව පිරි වසරක් ආදායම් පැත්තෙන් නම් ඔබට ව්‍යාපාරිකයන්ට දියුණුව ඇති කරන බොහොම වාසනාව පිරි වසරක් බවට කියන්නට ඕනි. වැඩිමහල් සහෝදරයන්ගේ උපකාර හිමිවන වසරක් බවටත් කියන්නට ඕනි. ඒ නිසා ඔබට ධනස්ථානය පෝෂණය කරන එහෙම නැත්නම් අයස්ථානය පෝෂණය කරන ගුණය නිරන්තරයෙන් ක්‍රියා කරන
ඔබට ඉතාමත්ම ඉහළ තැනකට ඔබගේ ආදායම මට්ටම ගන්නට පුළුවන් වසරක් බවටයි 2022 වසරපත් වෙන්නේ. එහෙනම් මේ කුම්භ ලග්න හිමියන්ගේ රැකී රක්ෂා පැත්ත කොයි විදිහටද බලමුකෝ. දහවැන්න නියෝජනය කරන උතුරු දිශාව විදිහට සැලකුවට පස්සේ මේ කුජ චන්ද්‍ර කේතු ඔන්න එයාලගේ ක්‍රියාකාරී තත්ත්වයක් ඔන්න පෙන්වුම් කරනවා. ඒකත් එක්ක රැකියාවේ ජයග්‍රහණය ඔබට රැකියාවේ උසස් වීම හිමිකරන රැකියාවේ බලය හිමිවන වසරක් බවට වාසනාවන්ත ස්වරූපයක් රැකියාව පැත්තෙන් නම් තියෙනවා. ඉතින් ඒ නිසා මේ තියෙන බලයන් එක්ක ඔබට ඔන්න රැකියා ජීවිතේ ඉහළට ඔසවා තබා ගන්නට හැකි එහෙම නැත්නම් ඔබ අපේක්ෂිත අරමුණට යන්නට පුළුවන් වසරක් බවට 2022 කුම්භ ලග්න හිමියන්ට පත් වෙනවා. ඉතින් ඒත් එක්කම ඔබ ආයතන ප්‍රධානින් නම් ටිකක් ප්‍රවේශමින් කටයුතු කරන එක වඩාත්ම හොඳයි. මොකද ආයතන ප්‍රධානීන්ගේ සියුම් පරිගැනීම ඔබ නොදන්නා පරිගැනීම ක්‍රියාත්මක වෙන්නටත් බලය තියෙනවා. ඒ නිසා ඒ ගැනත් ඔබ විශේෂිත අවධානය යොමු කරොත් ඔබට ඉතාම ජයග්‍රහී තැනකට රැකී රක්ෂා ජීවිතය තුළ පත් වෙන්නට හැකියාව තියෙනවා කියන කාරණේ කියන්න ඕනේ. ඊළඟට අපි අවධානය යොමු කරන්නේ කුම්භ ලග්න හිමියන්ගේ ගෘහ ජීවිතය පිළිබඳවයි. ඉතින් ගෘහ ජීවිතය ගැන අවධානය යොමු කරොත් එහෙම මේ දෙවැන්නාධිපති ඒ කියලා කියන්නේ අර කුටුම්බ ස්ථානේ පෞල් ජීවිතයේ කියවෙන ස්ථානේ අධිපති ග්‍රහය. අන්න එයා ගුරු. ඉතින් එයාගේ ලග්නගත ලග්නයට ගිහිල්ලා තියෙන බලයත් එක්ක එයා ඉන්නේ. ඉතින් ඒකත් එක්ක අපි බලමු ගෘහවාසීන්ගේ යම්කිසි විදියකින් මේ ක්‍රියාකාරී තත්ත්වයක් ඇති කරනවා වායෝ ගුණයෙන් යුතු ශනිගේ ක්‍රියාකාරී තත්ත්වයක් මේකට අපි බලන්න වෙනවා. ඉතින් ඒ සියල්ලම සලකා බලනකොට ගෘහවාසීන්ගේ ආර්ථික දුර්වලතාවයන් ඇති කරන ස්වරූපයක් ඔන්න පෙන්වුම් කරනවා. ඉතින් 2022 වර්ෂයේ ඔබගේ ඒ ආර්ථික මේ ශක්තිය පෞල් ජීවිතය තුළ එහෙම නැත්නම් අර පෞලේ පදිංචි අය පෞලේ ඉන්න සමාජිකව ගැන විශේෂ අවධානයක් යොමු කරන්නට අවශ්‍යයි කියන කාරණේ මතක තබා ගන්න. වැඩිහිටි ඥාතීන්ගේ උපදෙස් ඔබගේ ජීවිතයේ සාර්ථකත්වයේ කිරීම සඳහා උදව් ලැබෙන වසරක් බවට කියන්නට ඕනේ. ඒ නිසා ඒ අන්‍යෝන්‍ය බැඳීම් වල අඩුවක් වෙන්නේ නැහැ. අර පෞලේ ඉන්න අනිත් සමාජිකයන් ඉන්න අන්‍ය යාළගේ තියෙන ආර්ථිකමය දුර්වලතා යම් සිදුවකින් බලපාන ස්වරූපයක් පෞල් ජීවිතය තුළ ක්‍රියාකාරී වෙනවා. අතපසු පවුලේ කටයුත්තක් සාර්ථකව ඉෂ්ට සිද්ධ කරගන්නට හැකි වසරක් බවටයි ඔන්න ඔබට පත් වෙන්නේ. පවුලයාගේ කටයුතු සඳහා වැඩි වෙහෙසක් වැඩි කාලයක් ඔබ ගත කරන තත්ත්වයකට ඔන්න පෙන්වුම් කරනවා. දුර බැහැර ගමන් යෙදෙන ස්වරූපයකට ඔන්න මේ ගෘහ ජීවිතයේ පැත්තෙන් අපේ කුම්භ ලග්න හිමියන්ගේ සලකා බැලීමේදී කියන්නට ඕනි. එහෙනම් අපි අධ්‍යාපනය ගැන අවධානය යොමු කරමු. අපි කුම්භ ලග්න හිමියන්ගේ කේන්දරේ පහ අධිපති පහේ අයිතිකාරය වෙන බුදගේ ක්‍රියාකාරී තත්ත්වය මේකට බලන්නට වෙනවා. ඉතින් එයා තැන්පත් වෙන තැන ගැන අපිට බලන්න වෙනවා. ඉතින් ඒ නිසා ඔබගේ අධ්‍යාපන කටයුතු මහත් උත්සාහයෙන් කරන්නට ඕනි. මහත් උනන්දුවෙන් කරන්නට ඕනි. වසරක් බවටයි ඔන්න කියන්නට ඕනි. ඉතින් සුළු අතපසු වීමක් පවා ඔබගේ අධ්‍යාපනයට බලපාන තත්ත්වයක් පවතිනවා. ඉතින් එහෙනම් ඒ ගැන වඩාත් අවධානය වඩාත් කල්පනාකාරී ස්වරූපය යොමු කිරීම දෙමාපියන්ගේ වගකීමක් කියලා අපි සිහිපත් කරනවා. ඊළඟට 9 අධිපති සිකුරුගේ ක්‍රියාකාරී තත්ත්වයත් එක්ක අපි උසස් අධ්‍යාපනය බලමු. උසස් අධ්‍යාපන නිරත පිරිස විශේෂයෙන්ම තමන්ගේ දුර්වලතාවයන් මගහරවා ගන්නට තමන්ගේ උත්සාහයේ ඒ ඵලයන් ලබා ගන්නට අධ්‍යාපනයේ ඵලයන් ලබා ගන්නට බලාපොරොත්තුෙන් ඒ සඳහා කටයුතු කරන්නට අවශ්‍යයි ඔබට ඒ නිසි තත්ත්වයන් ලබා ගන්නට හැකි වසරක් බවටයි 2022 කියන්න ඕනේ. එහෙනම් අපේ කුම්භ ලග්න හිමියන්ට 2022 වර්ෂයේ බොහොම වාසනාව පිරි ඔබගේ ඒ සතුට පිරි ඒ සෞභාග්‍ය පිරි ඔබගේ සියලු සිතුම් පැතුම් සාර්ථක වන බොහොම වාසනාවන්ත වර්ෂයක් වෙන්න ප්‍රාර්ථනා කරමින් ඔබෙන් සමුගෙන යනවා. ආයුබෝවන්.